සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් නොවැම්බර් මාසයේ 30 වෙනිදා ඔබ මාත් එක්ක රැඳිලා ඉන්න ඔබේ දයාවර නාලිකාවත් එක්ක සිත FM 103.1 2023 11 මාසයක් මේ ආකාරයට අපෙන් ගිලිහිලා යනකොට එහෙමත් නැත්නම් අපිට ආයුබෝවන් කියලා කියනකොට මම ආසයි ඔබට මොහොතක් නැවතිලා ස්තුති අම්මේ ස්තුති තාත්තේ ස්තුති දුවේ පුතේ කියලා කියන්න මොකද මට කීප දිනක්ම කිව්වා අහගෙන ඉඳලා මේ අපි දෙන ඔහෙන් අහගෙන ඉඳලා කරපු දාන ධර්ම ගැන සමහර අය මාත් එක්ක පෞද්ගලිකව බෙදාගත්තා ඉතින් ඒක නිසා ඒ අයට විශේෂයෙන් ස්තුති කියනවා ඒ වගේම කිව්වත් නොකිව්වත් මේ දේ පුරුද්දක් හැටියට ඔබට ඇහුණත් නැතත් මෙවැනි දේවල් පුරුද්දක් හැටියට කරන අපේ අම්මලා තාත්තලා තමයි අපිට ඉන්නේ මේ සමාජයේ. ඉතින් ඒක නිසා දාන ධර්ම දුන්න හැම කෙනෙකුටම මොන වගේ හරි කමක් නැහැ. තව කෙනෙකුගේ ජීවිතයට සිනහ පුදක් වුණා නම් පුංචි සිසිලසක් වුණා නම් ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ සමගයි. ඔබට පින් සිද්ධ වෙන්න ඕනි කියලා කියනවා. මොකද ඒකට හේතුව තමයි තව කෙනෙකුගේ ජීවිතය සැහැල්ලු කරනවා කියන තරම් දෙයක් වෙන නැහැ. මොකද දෙවියන් වහන්සේ අපිව මොන විදිහින් අපිව ටෙස්ට් කරනවද දන්නේ නැහැ. දුර්වල අයව දුබල අයව අපේ ජීවිතේ රෙවල උදව්පකාර අවශ්‍යයව අපේ ජීවිතේ රෙවල ඒ අය අපේ ජීවිතෙන් යම් දේවල් යම් යම් දේවල් ආයෝජන කරන්න පුළුවන් ආයෝජන නොකරන්න පුළුවන්. නමුත් අපිට දැනුණා නම් ඒ දැනෙන මොහොතේදී අපි යමක් කළා නම් ඔබ යමක් කරා නම් ඒ තමයි දෙවියන්ගේ ටෙස්ට් එක ඔබ පාස් වෙච්ච මොහොත. ඒ සඳහා ස්තුතියි අම්මේ, ඒ සඳහා ස්තුතියි තාත්තේ දුවේ පුතේ. එහෙනම් තවත් මාසයක් ආරම්භ කරන්න අපි ලක ලෑස්ති වෙමු. ජයව ජය. රැඳෙන්න අපිත් එක්ක. ආයුබෝවන් සෙත්.